මිනිස් මොළය ගැන ඔයාලා මොනවද දන්නේ? මොළය කියලා කියන්නේ අපිට ලැබිලා තියෙන සුවිශේෂීම වටිනා දෙයක්නේ. ඉතින් මේ මොළයට දැනුම යදන්න පුළුවන් ධාරිතාවක් කියලා සීමාවක් නැහැ. අපි මේ අපිට ලැබිලා තියෙන වටිනා මොළයෙන් හරියට ප්‍රයෝජනය ගත්තොත් ඉතා බුද්ධිමත් පුද්ගලයෙක් වෙන්න අපිට ඕනෑතරම් හැකියාව තියෙනවා. ඒ වගේම කාන්තාවකගේ මොළය හා පිරිමියෙකුගේ මොළයේ යම් යම් වෙනස්කම් තියෙනවා. ඉතින් පිරිමිහා කාන්තා මොළයේ තියෙන වෙනස්කම් කීපයක් ගැන තමයි අද අපි වීඩියෝ එකෙන් ඔයාලට කියන්න සූදානම් වෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. කාන්තා මොළයේ හා පිරිමි මොළයේ බොහොමයක් වෙනස්කම් තියෙනවා. අංක 1. වැඩ කිරීමේ හැකියාව. කාන්තා මොළයට එකවර වැඩ කිහිපයක් හොඳින් කරන්න පුළුවන්. ඒත් පිරිමි මොළයට එකවර කරන්න පුළුවන් එක වැඩක් විතරයි. ඒ නිසා කාන්තාවකට සින්දුවක් රස විඳින ගමන් පොතක් කියවන්න පුළුවන්. ඒත් පිරිමියෙකුට ඒ දෙකම එකවර කරන්න බෑ. එක්කෝ සින්දුව අහන්න වෙනවා නැත්නම් පොත කියවන්න වෙනවා. අංක 2. කතනය හා ශ්‍රවණය. කාන්තාවකට කතා කරන ගමන් අනිත් අය කියන දෙයට ඇහුම්කන් දෙන්න පුළුවන්. පිරිමියෙකුට එකවර ওই දෙකම කරන්න බෑ. ඒ නිසා තමා කාන්තාව පිරිසක් එක්රැස් වුනහම එතන සද්ද වැඩි. අංක 3. මොළයේ ප්‍රමාණය. කාන්තාවකගේ මොළයේ ප්‍රමාණයට වඩා පිරිමියෙකුගේ මොළයේ ප්‍රමාණය 10%කින් පමණ විශාලයි. නමුත් හැකියාව කියන එක මොළයේ ප්‍රමාණය මත රඳා පවතින්නේ නැහැ. අංක 4. ප්‍රශ්න විසඳීම. පිරිමියෙකුට ප්‍රශ්නයක් ආවම ඒක තනියම විසඳ ගන්න බලනවා. ඒ නිසා ප්‍රශ්නයක් ආවම පිරිමියෙක් බොහොම වෙලා කල්පනා කර කර ඉන්නවා. නමුත් කාන්තාවකට ප්‍රශ්නයක් ආවම ඇය ඒක තව කෙනෙකු සමග පවසමින් ආතතිය අඩු කර ගැනීමට පෙළඹෙනවා. ඔවුන්ට ප්‍රශ්නේ විසඳා ගැනීමට උත්සාහ කිරීමට වඩා තව කෙනෙකු සමග පැවසීමෙන් ලොකු සහනයක් ලැබෙනවා. අංක 5. භාෂාව. පිරිමියෙකුට තවම අවභාෂාවට අමතරව තව භාෂාවක් ඉගෙන ගැනීම තරමක් අසීරු කාර්යයක්. නමුත් කාන්තාවන්ට ඒතරම් අසීරු නෑ. ඒ නිසා තමයි හින්දි ෆිල්ම්ස් බලන කාන්තාවන්ට හොඳට හින්දි පුළුවන් වෙන්නේ. ඒත් පිරිමින්ට එහෙම ෆිල්ම් බැලුවට හින්දි පුළුවන් වෙනවා අඩුයි. අංක 6. ප්‍රස්ථාර හා සටහන් තේරුම් ගැනීම. ප්‍රස්ථාර හා නිවාස සැලසුම් ආදිය පිරිමියෙකුට පහසුවෙන් තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඒක කාන්තාවන්ට අපහසු දෙයක්. අංක 7. වස්තුවක් ග්‍රහණය කර ගැනීම. පිරිමි මොළයකට ඉක්මනින් වස්තුවක ප්‍රමාණය හා වේගය ග්‍රහණය කරගත හැක. නමුත් කාන්තා මොළයට එතරම් ඉක්මනින් ග්‍රහණය කරගත නොහැක. ඒ නිසා තමයි කාන්තාවන්ට රිය පැදවීම අපහසු වන්නේ. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබ සැමට සුබ දවසක්.